කෑගල්ල බල්ලපාන දම්මල ප්‍රදේශයේ පදිංචිව සිටි ආර්.සී. සුබන්යා නැමැති 21 වැනි තරුණිය පසුගිය 9 වනදා කෑගල්ල මහරෝහලට ඇතුළත් වන්නේ හිසෙහි ඇති වූ තදබල වේදනාවක් හේතුවෙන්. ඇය පරීක්ෂා කළ වෛද්‍යවරුන් සුබන්යාගේ හිසෙහි අභ්‍යන්තරයේ රුධිරය වහනය වෙමින් පවතින බවට තහවුරු කර ගැනීමත් සමග දැඩි සත්කාර එකකට ඇතුළත් කරන්නේ ඇය සිහිසුන් තත්වයේ සිටියේදී. දින 5ක් පුරා ඇගේ දිවි බේරා ගැනීමට වෛද්‍යවරුන් දැඩි උත්සාහයක නිරත වූද පසුගිය 13 වනදා ඇයව පරීක්ෂා කළ විශේෂඥ වෛද්‍යවරුන් දෙදෙනා තීරණය කරන්නේ සුබන්යාගේ මොළය මියගොස් ඇති බවයි. මෙම තත්ත්වය පිළිබඳ තරුණියගේ දෙමව්පියන් සහ සහෝදරියන් දැනුවත් කිරීමට පියවර ගන්නා වෛද්‍යවරුන් ඇගේ ශරීර අවයව වෙනත් අයෙකුට ලබා දිය හැකි බවටද දැනුම් දෙනවා. එම තත්ත්වය අවබෝධ කරගන්නා පවුලේ සමාජිකින් සුබන්යාගේ වකුගඩු අක්මාව සහ අක්ෂි වෙනත් රෝගීන්ට ලබා දීමට කැමැත්ත පළ කරනවා. ඒ අනුවයි කොළඹ ජාතික රෝහල, මහනුවර මහරෝහල, කොළඹ අක්ෂි රෝහල සම්බන්ධ කරගනිමින් පසුගිය 14 වනදා කෑගල්ල මහරෝහලේදී මෙම අවයව බද්ධ කිරීමේ සැත්කම සිදු කරන්නේ. ඒක මටත් ලොකු පිනක්, මගේ දරුවටත් පිනක්. ආයේ මෙහෙම දෙයක් වෙන්නේ නැතුව ඉතින් එයා හොඳ ආත්මයකට ගිහිල්ලා හොඳ තැනක ඉපදෙන්න කියලා තමයි ඉතින් මම ප්‍රාර්ථනා කරන්නේ. එයා ගොඩක් ආසාවෙන් හිටියා. අපි දෙන්න කතා වෙලා තිබුණ අපේ ඩෙඩ් බොඩිස් පෙරාදෙනියට දෙමු කියලා. එයාගේ අවයව එයාට පුළුවන් වුණා අනිත් රෝගීන්ට දෙන්න. එයාලා දැන් නිරෝගීව ඉන්නවා. මෙම තරුණියගේ ඇස්, අක්මාව, වකුගඩු යන සියලු අවයව පරිත්‍යාග කිරීම සඳහා එම රෝහලල කාර්ය මණ්ඩලය සමග අපට හැකි වුණා. එම තරුණියගේ ඇස් වලින් පුද්ගලයන් දෙදෙනෙක් ලෝකේ දකින්නවා. ඒ වගේම අක්මාව සහ වකුගඩු බද්ධ කරන ලද රෝගීනුත් මේ වරට සුවය ලබා තිනවා කියලා අපට දැනගන්න ලැබුණා. පවුලේ මව, පියා, ඒ වගේම සහෝදර සහෝදරියන් සියලුම දෙනා අසීමිත කැපකිරීමක් සිදු කරමින් ඔවුන්ගේ අවයව ලබා දීම සඳහා අපට කැමැත්ත ලබා දුන්නා.